ඊයේ දින ශ්‍රී ලංකන් ගුවන් සමාගම නව එයාබස් ගුවන්ඥාන විසි එකක් ලීසිංක්‍රමයට මිලදී ගැනීමට ලාංසු කැඳෙව්වා. තවත් ගුවන්්‍යාන කීපයක් අත්පත්කර ගැනීමට සැලුසුම් කරන බව එම සමාගමේ සභහපති අශෝක පතිරගේ මහතා පසුගියදා මාධ්‍ය වෙත දන්වා තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ අධිකතර යෝජනාව ඉදිරියට ගෙන ගියහොත් අප වර්තමානයේ මුණදී ඇති ආර්ථික හා විදේශ විනමය අර්බෝදය දැන් තිබෙන තත්ත්වයටත් වඩා බරපතලවීමේ විශාල අවධානමක් තිබෙනවා. මේ රාජ්‍ය්‍යපාරයෙන් රටට අහිම වෙන මුදල් ප්‍රමාණය ගැන මදක් සලකා බලමු. පසුගිය විස්්සයි විශස්ස විසයක වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හරදාස් පන්සිය හැට හතක පාඩුවක් ලැබවා. රුපියල් කෝට පන්සය හැට හත. ට පෙරවසරේ පාඩුව රපියල් කෝටි හරදා හරසිය දහ තුනක් විය. විස්සයි විස්්ස වසර අවසාන් වන විට ශ්‍රී ලංකල් ගොුවන් සමාගමේ සම්පූර්ණ වගකීම් රපියල් කෝටි හතලිස් හයදාස් තුන්සය අසූ දෙකක් විය රුපියල් කෝටි හතලිස් සායදාස් තුන්සය අසූ දෙකක්. එය ශ්‍රී ලංකා කණඩිඩසෙල් නීතිකත සංස්ථාවටද රුපියල් කෝටි පන්දාස් එකසිය හතලිස් තුනක් නෑවිය ඉදන අර්බු දෙයක් ඇතිවීම ගැන දැන් ඔොට පුදම වෙනවාද. නමුත් ඇත්ත වශයම මේ දැවන්ත පාළු දරන්නේ කෞද මේ විශාල ණයආපසු ගෙවන්නේ කෞද මේවා දරන්නේ ඔබයි මේ නය පටවා තිබෙන්නේ ඔබේ දරුවන්ගේ කරමතයි දැන් අපට විදේශ විිනමිය අර්බුදයක් ඇතිවීම පුදමයක්ද අද අපි මූුණදී සිටින අර්බුදය මෙ වැනි නාස්තියේ රිජු ප්‍රතිඵලයකි. ්‍රී ලංක ගුවන් සමාගම නය රජය විසින් සහතික කරති වෙනවා එනම් ඒවා සහතික කරතිබෙන්නේ ඔබයි මේ සඳහා ඔබගේ අවසරය ලබා ගත්තද මේ වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ මුළු වියදම රුපිය කෝටි දසදාහක් පමණ වෙනවා එසේ නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකර ඇති පාඩුව අපේ අධ්‍යාපන වියදමට තුන් ගුණේකටත් වඩා වැඩි බව ඔබට පෙනවා අපගේ ජාතික සෞඛ්‍ය සේවා වියදම මෙන් දෙගුණකටත් වඩා වැඩි. අෞෂද හිගේ දැන් පුදුමයක්ද. ඔබට මේ ගැන වෙනත් ආකාරයකින් ද සිතිිය හැකිය දෙදස්දහට කෝවි් වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගෝුවන්සේවය වසරයකට මගීන් ලක්‍ෂ හැටක් ප්‍රවහණය කළා එම වසරේ මෙම සමාගම රුපියල් කෝටි හාරදාස් හාරසිය පනාක පාඩුවත දැරුව මෙයින් අදහස් වන්නේ සෑම ගුවන් මගේකුටම රුපියල් හත්තා හාරසියක සහනාධාරයක් ලැබුණු බවයි. ඔබ දන්නා පරිදි බොහෝ ගුවන් මගීන් විදේශකයෙන් වන නිසා මේ සහනාධාරය වැඩිපුරුම ලැබෙන්නේ විදේශීය මගීන්ටයි. දැන් මේ සහනාධාරය ගෙවන්නේ කවුද. මේ සහනාධාරය ගෙවන්නේ පෝර නැතුව ඉන්න ගොවීන්. විදුලිය නැති නිසා කළුවරේ ඉග ගන්න ළමයි. පිටි ටික් ලබාගන්න පලිම්වල මුළු දවසම ගත කරන දුප්පත් අම්මලා. එහනම් මේ සානාධාරය ධනවත් විදේශිකයන්ට ලබා දෙන්නේ ලංකාවේ අසරනම පුරවැසියන්. පෝවිට ගුවන්යානයක් ළඟටවත් නොගිය මිනිස්සු. පෝරවල්ට සහනාධාර දෙන්න සල්ලි නැති වකවානුවක අපේ ජාතික ගුවන්සේවේ පියාසර කරන දනවත් විදේශකයන්ට සහනාධාර ගෙවිය යුත්තේ ඇයි. ශ්‍රී ලංකාවේ දුප්පුතුන් නත් දේශකයන්ගේ සුකූප බෝගී ජීවිත රටාවට සහනාධාර දියයුත්තේ ඇයි. පතිර්ගේ මහතා පිළිතුර දියයුතු ප්‍රශ්ණ වන්නේ මේවයි. මීට අමතව ශ්‍රීලංකන් ගුවන්සේවය දූෂණයට ප්‍රසිද්ධ බව නොරහසකි. ඇබ සිින්න්ඩස්ට්‍රී සමාගම ශ්‍රී ලංකන් ගුවන්සේවේ නිලධාරීට ඩොලර් මිියන ගණනක අල්ලස් ලබාදී ඇති බව දෙදස් විස්්ස වසරේදී බ්‍රිතාන්නේ බරපතල වංචා කාර්යාලය පෙන්න්නා දුන්න. එම අපරාධය සඳහා බ්‍රිතාන්‍යය රජය එයාබස් සමාගමට ඩොලර් කෝටි හාර සිය තිහක දඩයක් නියම කළ ඒය ශ්‍රී ලංකා රජයේ සමස්ත වාර්ෂික වියදමෙන් සියට හැත්ත පහකට සමාන වෙනවා නමුත් එම මුදලින් සතයක් පත් ලංකාවට ආාවෙනෑ ඒ දඩමුදල් ගිය බ්‍රිතානය රජයටයි. අල්ලස්ක ශ්‍රී ලංකන් ගුවන්සේවේ නිලධාරී බ්‍රිතාන්‍යය රජය හඳනා ගත්තද මේ වෙනකම් ලංකාවේ කිසිවකුට දඩුවම් ලබාදී නෑ. පතරගේ මහතා මේ අල්ලස් ලබාදුන් එයාබස් සමාගමට එරෙහිවත් නළුවක්වත් පවරල නෑ. ඊට පටහැනිව ඔහු දැන් එයාබස් සමාගමෙන් තවත් ගුවන් යානා විසියකක් මිලදී ගැනීමට සැලසුම් කරනවා. මේක මාර සෙල්ලමක් නේ. ශ්‍රී ලංකීය ජනතාවට කරන මේ අපරාධය මේ අපහසය වහා නැවත් වියයුතුයි. ්‍රී ලංකන් ගුවන්සේ බේ ගමන් කරන දනවත් විදේශකයන්ට සහනාධාර ලබාදනවට වඩා අපේ ප්‍රජාවේ අසරනම ජනතාවට සහනාධාර ලබාදීම වැදගත් නැද්ද අපේ දරුවන්ගේ පෝෂණය වැදගත් නැද්ද අපේ ජනතාවේ සෞඛය වැදගත් නැද්ද අපේ ජනතාවගේ කරමත පටුවන මේ අලුත් බර අනුමත කළේ කෞද සංචාර්ක කර්මාන්තයෙන් යපෙන ශ්‍රී ලංකාව වැනි රටකට ජාතික ගුවන්සේවයක් තිබිය යුතු බව ඇතමන් තර්ක කරනවා. නමුත් එය සත්‍යයක් නොවේ. සංචාර්ක කර්මාන්තය සඳහා අපේ සාර්ථකම වසරය වූ දෙදස්දාහටයේ ශ්‍රී ලංකාවට ගුවන් මගීන් ලක්‍ෂ විසිත් තුනක් පැමිණිය. එම වසරේම ග්‍රීසිය සංචාරකයෙන් ලක්ෂ තුන්සිය තිහක් පිළිගත්තා. ඒත් ග්‍රීසියට ජාතික ගුවන්සේවයක් නෑ ලසම සයි ප්‍රසේයට සංචාරකයෙන් ලක්ස හතරයක් පැමිණිනොමුත් සයි ප්‍රසේයටද ජාතික ගුවන් සේවයක් නෑ. බ්‍රසීලියට පවා ජාතික ගුවන් සේවයක් නෑ. අපේ ජාතික ගුවන්සේවයෙන් ලැබෙන එකම ප්‍රයෝජනය වන්නේ ඇතම් උසස් නිලධාරීන්ත්‍ර සහ දේශපාලඥ්ඥන්ට අල්ලස් වලින් ආදායමක් ලබාදීම විතරයි. කෙටියෙන් කීවහොත් ශ්‍රී ලංකාවට ජාතික ගුවන්සේවයක් අවශ්‍යය නෑ විශේෂයෙන්ම දිගින් දිගටම පාඩු ලබන ගුවන්සේවයක් අවශ්‍ය නෑ. අපේ ආර්ථිකයට තවත් හානියක් වීමට පෙර අපි මේ නාස්තිකාර ආයතනය වසා දැමිය යුතුයි. නොමුත් අපි ශ්‍රී ලංකන් ගුවන්සේවය වසා දැමෝත් එහි සේවකයන් හයදාහට මොකද වෙන්නේ. මෙම කාර්ය මණ්ඩලයෙන් බොහුමයක් අනෙගුත් ජාතියන්තර ගුවන් සමාගම්වල පහසුවෙන් රැකයා සොයාගත හැකිය. ඒ වගේම එෙන්ජිනේරූ ආහාරපාන සහ බිම් මෙැහෙුම් කටයුතු වැනි අංශවල කාර්ය මණ්ඩලියට ශ්‍රී ලංකාව තුළම ඉල්ලුමක් පවතිනවා. නමුත් එසේ නොවනත් මේ සියලු දෙනාම රැකයා විරහිත වූවත් මේ වසරේ පමණක් ශ්‍රී ලංකන් සමාගම දරණ පාඩුව ඔවුන් සියල්ලන්ටම වන්දිගෙවීමට ප්‍රමාණවත් වනවා. තවත් ගුවන්යානා විසි එකක් බදු ගැනීම ජාතික අවශ්‍යතාවයට පටහැනිවන්නේ මේ නිසාය ශ්‍රී ලංකන් ගුවන්සේ වේ දෂිත පසුබිම අනුව. මේ අතිරේක ගුවන්යානා විසියක ප්‍රසාම්පාදනය වහාම අවලංගු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාව තවත් අසරන කිරීමට පෙර. මෙම සමාගම නොපමාව වසාදමන ලෙස මම රජයෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. පතිරගේ මහතානනී ඔබ වැනි ව්‍යාපාරිකයන් ණයගැනීමට ඉතා දක්ෂ බව අපි කවුරු දනිමු. ඔබට ලාභ ලබන ගුවන්සේවයක් පවත්වාගෙන යා හැකිනම්. කරුණාකර ඔබගේ අතිවිශාල පුද්ගලික ධනයෙන් ඒ කරන්න. අපේ අහිංසක අනාත අසරණ ජනතාව දුක්විින්දා ඇති.